නිදහස් හා සාධාරණ මෙතුණක් පැවැත්වීමට එතුමාට හැකි වූ බව. එෙහිදී ඒ කියමන අපි ඉතාමත්ම අගය කරනවා. ඒ සමගම අපේදී මේ රටේ ජනතාවට සිහිපත් කළ යුතු තවත් කාරණයක් තියෙනවා. එක්තරා කාලයක සිට මේ රටේ මැතිවරණ ක්‍රමය කෙරෙහි ජනතාව සිටියේ ඉතාමත්ම අප්‍රසාදයකින් හා බලවත් වේදනාවකින්. වයඹ මැතිවරණ ඊට කදිම උදාහරණයක්. වෙන එකක් තමයි 2015 දී ජනාධිපතිතුමනි කෙරෙහි අපි අවධානය යොමු කරමු. එහිදී මනුෂ්‍ය ඝාතන සිදු වුණා. විපක්ෂයේ පොදු අපේක්ෂකයන් මැතිවරණ වලට පහර දුන්නා. මැතිවරණයේ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කිරීම සිටියා. එම සංස්කෘතිය වෙනස් කළේ මේ 19 වෙනි සංශෝධන යටතේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් තහ කිරීමෙන් පසුවයි. අතිගරු මහදුලාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකත්වය දෙමින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් සඳහා උන්වහන්සේ කරපු අරගලය මේ අවස්ථාවේදී අපි ඉතාමත් ගෞරවයෙන් සිහි කරනවා. එමෙන්ම ගරු ජනාධිපතිතුමා සිය කතාවේදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම ලබා ගන්නා බව සඳහන් කළා. අතිගරු මහා සංඝරත්නයේ නියමනය කරන උපදේශක කමිටුව සෑම මාසයකට රැස් වී ඒ උපදෙස් ලබා ගන්න බවත් ඉතුමක් සඳහන් වුණා. අපි කවුරුද දන්නා කාරණයක්. අපි ගැන සතුටටපත් වෙනා වගේම අපේ ප්‍රසාදයත් මේ අවස්ථාවේදී ගැන පරකරන්න කැමතියි. එෙහිදී අපේ සංවිධානයේ අදහස් වන්නේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කර ගැනීමේ ප්‍රථම මෙම මහා සංඝරත්න මණ්ඩලයේ අවවාද අනුශාසනා වගේම ආශිර්වාදය ලබා ගත්තා නම් ඒ අදහස් වලට කන් දුන්නා නම් මම හිතන්නේ එතුමාට වඩා හොඳ තීරණයකට එළිමීමට අවස්ථාවක් තිබිච්ච බවයි. ඒ වගේම එතුමාට ජනතාවගේ ගෞරවය වඩාත් ලබා ගැනීමට හැකියාවක් තිබුණු බවයි. අප මේ කරුණ සඳහන් කරන්නේ ධාමත්ම සත්භාවයෙන්. ඒ වගේම රට ගැන යහපත් අපේක්ෂාවෙන්. ඒ වගේම මේ රටේ පවත්න දූෂණ ආ වංචා තුරන්කින් සඳහා එතුමා තුළ පවත්න අපේක්ෂාව පිළිබඳ එතුමායේ ජාතික ජාති ඇමතීමේදීත් විශේෂයෙන්ම සඳහන් කළා. එම කටයුත්ත සාර්ථක වෙච්ච පිරිමට එතුමාට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කෙරුවා කරනවා. ඒ වගේම අපි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වශයෙන් ඉන්දාපගේ පූර්ණ සහයෝගය අපි එතුමාට ලබා දෙන්න කැමතියි. Breaking.lk